අයිබෝන් මෙක්වන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුන්තිලක මම වෙනුරිගින ලිය මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ස්විස් ස්ථානාපති සේවිකාව තුන්වන දිනටත් රහස් පොලිසිය හමුවේ හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම මේ රටේ ඉදිරියන ප්‍රධානම ප්‍රශ්නය දුප්පත්කම ඒ නිසා අලුත් රජයක් විදිහට රටේ දුබීභාවය නැති කරන්න දුප්පත්කම නැති කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න අලුත් ජනාධිපතිතුමාට අලුත් රජයට අපි සෑම කෙනෙක්ම අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ශ්‍රීපාද වන්දනා සමය හෙටින් ආරම්භයි මාතිවේදියාට පහර දුන් ඉන්දනහල් සේවකින් අත්අඩංගුවට තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශ්‍රී ලංකාවේ ස්විස්තර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙතද ඉදිරිපත් කෙරුණා. රහස් පොලිසිය ඇයගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. පැහැරගත් බව කිව් ස්විස්තර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ පෙරවරු 9ට පමණයි. එහිදී ඇගේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුවරු 1:45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඇය රැගෙන යාම සිදු වුණා. ඒ ඇය ශාරීරික වදහිංසාවලට හා ලිංගික අපයෝජනයට ලක් වූ බවට මීට පෙර ප්‍රකාශ වීම හේතු වෙනුයි. මේ අනුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද දිනේ ඉදිරිපත් කෙරුණේ තුන්වන වරටයි. තමන් පැහැර ගැනීමකට ලක් වූ බවට චෝදනා කරන ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව අද තුන්වන දිනටත් කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත පරීක්ෂාවන් සඳහා ඉදිරිපත් කරනවා. ඔබ මේ දකින්නේ අදාළ කාන්තාව අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් ලක්වීමෙන් අනතුරුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට සූදානම් තිබෙන අයුරුයි. අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ මෙම කාන්තාවගේ තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මාධ්‍යවේදීන් ඇගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළද ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා. මොන සම්බන්ධයෙන් යමක් කියන්න බලන්න. චෝදනා මොකද්ද කරලා තියෙන්නේ? අද දිනේ දෙවන වරටත් මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යාමෙන් පසු යලි ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණා. පසුගිය දින කිහිපෙම රට තුල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට මෙම කාන්තාවගේ සිද්ධිය හේතුවක් වුණා. එය ශ්‍රියාලතා පෙරේරා යන සිංහල ජාතික කාන්තාවක් බව හෙළි වූ බවයි වාර්තා වන්නේ. මේ අතර ස්විස්තර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ ප්‍රකාශ සිදු කළා. දැන් අද සුදු යන්නේ කාවනේ කාන්තාවක ගෙනැල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්න. එයාට කට උත්තරයක් නෙවෙයි ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න නැතුව උඩ බලාගෙන ඉන්න. ඒ තරම් විශාල බියකින් මොකද මෙවැනි දෙයක් එයා සමාජලයට චිත්‍රපටයකවත් දැකලා නැතුව ඇන්නේ. ලංකාවේ ස්විස්තරාන්තයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් ගෙදර යනකොට පැහැර ගැනීම වලක් කරලා පැය 6ක් විතර ප්‍රශ්න කරලා ඇයගේ ජංගම දුරකථනයේ තිබිච්ච ඡායාරූප සහ විස්තර ලබාගෙන ඇය දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම කරලා තියෙන්නේ නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාන අධිපති සම්බන්ධයෙන් උත් ප්‍රශ්න කිරීම ලක් කරා කියලා. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශ රාජකාරියක් සුදුවැන් කණ්ඩියක් විසින් බාරගෙන තියෙන එක. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පැවසුවේ මෙවන් අදහසක්. මේ දවස්වල නාටකයක් වේදිකාවේ ඉදිරිපත් වෙනවා. ඒ නාටකයේ නම ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් හෙවත් ශ්‍රියාලතා පෙරේරා. ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් කියන්නේ මේ කාන්තාව බෝන් අගේන් කියන යම්කිසි ක්‍රිස්තියානි නිකායකට බැඳීමෙන් පසුව ඇයට ලැබිච්ච නම. ඇත්තනම ශ්‍රියාලතා පෙරේරා. කවුද මේ ශ්‍රියාලතා පෙරේරා කියන්නේ? කැලණිය එජාප අපේක්ෂක බෙවන් පෙරේරාගේ ඥාති දියණිය ලේලිය. ඔබ දුටුවා ඊයේ එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා මේ කාන්තාව සූදානම් මාධ්‍ය සාකච්ඡාවකට එන්න මෙන්න මේ කියන ලිපිණියේ මෙන්න මේ තැනට එන්න කියලා. උදේ 10ට විතර එන්න කියන්නේ උදේ සිට හවස වෙනකන් ඉන්න එතන. හැබැයි මේ පුද්ගලයා නෑ තොරතුරු අනුව අහලා බලද්දි කියනවා අවුරුදු 10කින් විතර ආවේ නෑ කියලා. ඒතර නාම පූර්වයේ තියෙන්නේ බෙවන් පෙරේරා. බෙවන් පෙරේරාගේ පුතා තමයි මංජුල පෙරේරා තමයි මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න කියලා කියන්නේ. නොවැම්බර් 11 වන දින ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ සිට ඒ අවස්ථාවේදී
එලියට පැමිණි අවස්ථාවේ තමයි අයව පැහැරගත්ත කියන්නේ. පස් දිනකට වැඩි පිරිසක් අයව පැහැරගත්තා. යම්කිසි තැනක රඳවගත්තා. අපි සූදානම්. අධිකරණයේ මහේස්ත්‍රාත්වරුන්ටද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද CIDA ශානි අබේසේකර කන්දප්පලාටද විරුද්ධව සහ තිබෙන සියලුම සාක්ෂි ඉදිරිපත් කරන්න. මෙවැනි තත්වයක් යටතේ ආරක්ෂක අංශ මෙම කාන්තාව පැහැරගත් බව කියන දිනයේ අදාළ ස්ථානය අවට CCTV දර්ශන පරීක්ෂා කළද එවැනි සිදුවීම් කිසිවක් එම කැමරාවල සටහන් වී තිබුණේ නැහැ. මෙසේ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවයි ආරක්ෂක අංශ අධිකරණයට කරුණු වාර්තා කළේ. කෙසේ වුවද දින කිහිපයක් කිසිදු තොරතුරක් නොමැතිව සිටි ඇය පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිදරව් වුණා. අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණු ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව මේ වෙනුවට සිටින්නේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වෙනුවට අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගන්නමින් සිටිනවා. එදින අනතුරු වුන් සූදානම් මේ පරීක්ෂණයේ තොරතුරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට. ඒ අනුව අපි සූදානම් මේ පිළිබඳව අපේ ඉදිරි ප්‍රවෘත්ති විකාශනයෙහිදී ඔබට කියන්නට ගායන් සංජය සමගින් මම ගායන ඇල්ලේකොඩ ITN ප්‍රවෘත්ති වෙනුවෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට සිට මානව වර්ධන දර්ශකයන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ සිටිනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් නිකුත් කළ නවතම වාර්තාවට අනුවයි. මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුණා. මානව වර්ධන දර්ශකයන් ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිනවා. මීට පෙර 76 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 71 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. රටවල් 189 ක දත්ත පදනම් කරගෙනයි මෙම දර්ශකය ගණනය කර ඇත්තේ. එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ රොබර්ට් ජුකහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව නව රජය සමග එක්ව කටයුතු කිරීමටත් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා සියලු සහාය ලබා දීමටත් කටයුතු කරන බවයි. මානව වර්ධන දර්ශකය මෙවර පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව තිබෙනවා. අවසන් ස්ථානයට පත්ව සිටින්නේ නයිජර් රාජ්‍යයයි. අසල්වැසි ඉන්දියාව පසුවන්නේ 129 වන ස්ථානයේයි. චීනයද 85 වන ස්ථානයේ පසුවනවා. මෙම රටවල්ද අභිබවා මානව වර්ධන දර්ශකයන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. මෙ අතර අග්‍රමාත්‍යවරයා සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුවක්ද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. වෛද්‍ය ශාස්ත්‍රයේ වත්මන් තත්ත්වය හා ජනතාවට ගුණාත්මක සේවයක් ලබා දීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු සඳහා දිගු හා කෙටි කාලීන විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ අතර කොළඹ පැවති උත්සවයකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මානව සංවර්ධන දර්ශක වාර්තාව එළිදැක්වීමට කටයුතු කළා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධාන කර තිබූ උත්සවයේදී මෙම වාර්තාව රාජ්‍ය අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා වෙත පිළිගැන්වීම සිදු වුණා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් එය රාජ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගැන්වුවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත රොබර්ට් ඩියුකම් මහතායි. As you know, the president of Sri Lanka, His Excellency Gotabaya Rajapaksa's vision is... ඔබ දන්නවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම සංවර්ධිත රටවල මානව සංවර්ධන දර්ශකවලට සමාන තත්වයක් ඇති කරගන්නා රටක් නිර්මාණය කිරීම. මේ තමයි අපි කටයුතු කරන අරමුණ. එවැනි පසුබිමක මේ වාර්තාව එළිදැක්වීම ඉතා කාලීනව වැදගත් වනවා. එය අප ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්වය හා අප දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අප තවදුරටත් කළ යුත්තේ මොනවාදැයි පෙන්වා දෙනවා. එය අතිශය වැදගත්. ස්ථිරසාර මානව සංවර්ධනයක් වෙනුවෙන් අප ඉදිරියට කටයුතු කළ යුතුයි. එය අපේ දැක්මයි. ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ මහතා කියා සිටියේ පක්ෂ නායකයාගේ හා විපක්ෂ නායකයාගේ එකතුවෙන් මහමැතිවරණය මෙහෙවන බවයි. මහාචාර්ය ආශිමාන සිංහ විජේපාල හිටියරචන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා.
अभी पक्षाक विधियट अभी प्रश्न दीबुना आंडुअक विधियट अभी पराजय पत्ना तभी लक्ष्य पणस्पाकमन अपे सजी प्रेमदास मेत्मा अपेक्षक लबागन पूर्वांकम अभी विपक्ष नायक बरिया विधियट मे युगे जनप्रिय पत्कर पत्कर इकट गमन करवश्य पीवर अरगन तीर कीपदेन मत वितरक जग्रहण पूर्वांकमें दैंग मेवन पक्ष नायक तुम्हें कमिटू पत्कर लीयन मे सीएलम पार्श्व नियोजने करमी मे कमिटू इलांग वेडपील पील बंद इलांग नायकत् पील बंद महामतिवर ने पील සියලුම තීන්දුව తీරන ගන්න මේ කමිටුවට බාර දීලා තියෙනවා නායකයන් කෙසේ කටයුතු කළේද මේ සියල්ල තීරණය කරන්නේ කමිටුවෙන් ඒක අපිට දෙන්න මහමෙතිවරණය කියන්නේ රණවීර සිංහ මහත්තයාගේ නායකත්වයෙන් පක්ෂනායකත්වයෙන් එතුමා සහ විපක්ෂ නායකතුමා දෙන්නම එකතු වෙලා මේ කටයුතු කරනවා ඔව් පක්ෂ නායකත්වයෙන් රණවීර සිංහ මහත්තයා අපි පක්ෂය කෙලින් කරගෙන අපි ඊළඟ මහමෙතිවරණයට මුහුණ දෙනවා අපිට තියෙන්නේ ලක්ෂ 6හමාරක අභියෝගයක් ඒ ලක්ෂ 6හමාරේ අභියෝගයන අපේ ටාගට් එකෙන් අපි 113ක් පුලුල් සන්දානයකින් ලබා ගැනීම. ඒ සඳහා යරමුණින් අපි ඉදිරියට යනවා. බෞද්ධ ආගමට නිගා වෙන විදියට කටයුතු කරපු කවුරු හරි ඉන්නව නම් එයාට ඉදිරි අපේ මැතිවරණයේදී මගේ පෞද්ගලික යෝජනාවක් මම හිතන්නේ රටේම ජනතාව අනුමත කරයි රටේම එක්සත් ජාතික පාක්ෂිකකින් අනුමත කරයි අපට කොඩි විනයක් වෙච්ච මේ පරාජයට එවැනි මැති ඇමතිවරුන්ට කිසිලෙසකින්වත් මේ රටේ නැවත නාම යෝජනා එක්සත් ජාතික පක්ෂය තුල දෙන්න එපා කියලා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පක්ෂ මහලේකම්බරයා එසේ පැවසුවද පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබ බවයි. ඊළඟ මැතිවරණයේදී ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ආවොත් අපිට මේක දිනන්න පුළුවන් කියලා. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි අතහැරපු ආණ්ඩුව නැවත ලබා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයා සමග එක්සියලා ජයග්‍රහණය කිරීමට අපි කටයුතු කරනවා. යම් දේශපාලන පරිසරයන් හා ආණ්ඩුවට එරෙහිව තිබුණු මතය සහ ආණ්ඩුවේ දුර්වලතාවයන් හා උදාසීනත්වයත් සජිත් ප්‍රේමදාස මහතාට බලපෑවයි කියන එක රහසක් නෙවෙයි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ වෙනස්කම නම් ඇතිවිය යුතුවම තිබෙනවා. මන් දන්නවා පොඩි දරුවෝ නෙමෙයි අපේ දේශපාලනයේ ඉන්න පරණත දේශපාලන නායකයෝ අපේ ගමට ගියාම ඒ වගේම රටේ ජනතාව ඉල්ලන අවශ්‍ය නායකයත්වයේ කවුද කියන කාරණේ උන්ට අපි ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් වුන් තේරුම් ගන්න ඕනේ වුණු දේශපාලන වශයෙන් දැන් කල යුතු දේ කල වේලාවට කල යුතුයි කියන පණිවිඩය අපි ලබා දීලා තියෙනවා. ඒ ප්‍රතිපක්ෂයේ ප්‍රතිසංවිධානයේ තුල අපි විශේෂයෙන්ම බහුතරයේ ඉල්ලීම භවිෂ්‍යයේ කැමැත්ත අනුව නැවත වතාවක් නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීම සඳහා කටයුතු කරන්නයි කියන අපි ගෞරවනීය ඉල්ලීම නායකත්වයෙන් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න ඕනේ මහා සංගරත්නයේ නායකත්වයෙන් තමයි අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ. මාස 3ක් තියාගෙන ඉන්න බැරුව ගියා ඒ ආණ්ඩුවේ කීර්ති නාමය. දැන් කතා කරනවා මහා සංගරත්නයත් එක්ක කතා කරන එකක් ගැන. සියලු සකල විද බලවේග එකතු වෙයි තමුන්නාන්සේ නායකත්වයෙන් බැහැලා ගිය වෙලාවට. අවුරුදු 25ක් හිටිය ඇතිනි මහත්තය හොඳටම හොරිකඩයක දේශපාලනය කරන්න මේ රටේ ජනතාව හරක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂ වාහනය වේගවත් කරන්න නම් එන්ජින් එක මාරු කරන්න ඕනේ. හෝන් මාරු කළා හරියන්නේ නැහැ ලෙඩේ තියෙන එතන. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට ගොඩනැගීම සඳහා සියලු දිනාගේ සහාය ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පාසල් සිසුන්ට අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් කොළඹ මාලිගාවත්තේදී පැවැත්ුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බටහිර කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා කොළඹ නගර සභාවේ විපක්ෂ නායක එම්.එච්. මන්සිල් මහතාගේ මෙහෙවීම මතයි එය සංවිධානය කර තිබුණේ. කාන්තාවන් සඳහා මහාන මැෂින් හා ගෘහ උපකරණ බෙදා දීමටද මෙහිදී කටයුතු කෙරුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් මුස්තෆා මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දුප්පත්කම දුගීභාවය. ඒ නිසා අලුත් රජයක් විදිහට රටේ දුගීභාවය නැති කරන්න දුප්පත්කම නැති කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න අලුත් ජනාධිපතිතුමාට අලුත් රජයට අපි සෑම කෙනෙක්ම අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕන. ඒක ජනාධිපතිතුමාට විතරක් තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අගමැතිතුමා සහ ඇමති මණ්ඩලය තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටේ සෑම කෙනෙක් මේකට සහයෝගය දෙන්න විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්. දේශපාලන පක්ෂ ભેදෙන් තොරව සෑම කෙනෙක්ම සහයෝගය දෙන්නට ඕන. රටේ තිබෙන ප්‍රශ්න විසඳගෙන විශේෂයෙන්ම අපේ රටේ දුප්පත්කමෙන් තොර ආර්ථික සංවර්ධනයක් සමෘද්ධිමත් තියෙන වාසනාවන්ත රටක් බවට මේ රට පත් කරන්න. ඒ සඳහා අපි සෑම කෙනෙක්ම කැප වෙන්නට ඕන. අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ රටේ මත්ද්‍රව්‍ය. අලුත් ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා එදා මම ගෙන ගිය වැඩපිළිවෙලක් ඊට තවත් අලුත් දේවල් අලුත් වැඩපිළිවෙල සමග ඒ වැඩපිළිවෙල ශක්තිමත් කරයි කියලා මම විශ්වාස කරනවා. රට ඉස්සරහට ගෙනියන්න අපි සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කරනවා. මෙවර ශ්‍රී පාද වදනා සමය හෙටින් ආරම්භ වෙනවා.
සමන්දේව ප්‍රතිමාවරයගත් පෙරහර ශ්‍රීපාද මළුව දක්වා ගමන් කිරීම ආරම්භ වූ අතර ඊට විශාල පිරිසක් එක්ව සිටියා. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට සමන්දේව ප්‍රතිමාව හා ආභරණ රැගත් පෙරහැර මාර්ග හතරක් ඔසේ ශ්‍රීපාද ස්ථානයේ කරා ගමන් ආරම්භ කළා. හෙටට යෙදී ඇති උඳුවප් පසළොස්වක පොහොය දිනෙන් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වෙනවා. පෙරහැර ගමන් ගන්නා මාර්ග සියල්ල අලංකාර ලෙස සරසා ඇති අතර සදහවතුන් විශාල වශයෙන් පෙරහැර නැරඹීමට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සදහවතුන් වෙනුවෙන් දන්සල්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර විශේෂ ප්‍රවාහන සේවාද ශ්‍රීපාද සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. කඩවත නගර මැදෙහි පිහිටි ඉන්ධන පෙරවුම් හලක් අවට ඇතිලින් වලින් ඉන්ධන වලට සමාන ද්‍රව්‍යයක් මතු වෙමින් තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය අප වාර්තාකරුට ඉන්ධන පෙරවුම් හලේ සිටි පිරිසක් පහර දුන්නා. කඩවත නගරයේ ඇති මෙම ඉන්ධන පෙරවුම්හල අවට නිවාසවල තිබෙන ලිංගවලින් ජලය භාවිතයට ගැනීමට නොහැකි තත්වයකට පත්ව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉන්ධනවලට සමාන යමක් ලිංගවල පැවතීම හේතු වෙනුයි. මාස දෙකක් තුනක් වෙනවා පෙට්‍රල් එනවා මේකේ. පාට වෙන්න පටන් ගත්තට පස්සමයි ප්‍රාදේශීය සභාවටයි PHI මාතුරුන්ටයි කම්ප්ලේන්ට් කරලා තියෙන්නේ. මේ මාතුරු අදවිල්ල හිටම් මේ චෙක් කරලා සාම්පල් අරගෙන ගියේ. චුට්ට චුට්ට තිබිලා ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අඩි 1.5 දෙකකට කිට්ටුව තෙල් තට්ටුවක් තියෙනවා. තනිකර පෙට්‍රල් සෙට් එකෙන් ගන්න ඒ ක්වොලිටි එකම නිදෙන් ගන්න ඒ වතුරේ තියෙනවා. ප්‍රදේශවාසීන් මේ පිළිබඳ අදාළ අංශ දැනුවත් කරනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ එම ලිම් පරීක්ෂාවට ලක් කළා. එහිදීද ඉන්ධනවලට සමාන මෙම ද්‍රව්‍ය සොයා ගැනුණා. කෙසේ වුවද ප්‍රදේශවාසීන් අසල ඇති ඉන්ධන පෙරවුම් හලට මේ පිළිබඳ චෝදනා මතු කරනවා. එම චෝදනා සම්බන්ධයෙන් ඉන්ධන පෙරවුම් හලේ කළමනාකාරීත්වයෙන් විමසීමකට අප වාර්තාකරු ක්‍රියා කරන අතරතුර එහි පිරිසක් ඔහුට පහර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසියට පැමිණිලි කරනු අතර අදාළ පහර දීම සිදු කළ අය පොලිසිය භාරයට ගෙන තිබෙනවා. එම සැකකරුවන් හෙට දිනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වෛද්‍ය සාෆි සහබ්දීම් සම්බන්ධ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ලේඛන සකස් කර අධිකරණයේ නොමගිය වූ බව යුක්ති උදෙසා වෘත්තීය සමිතිය සංසදයේ පවසනවා. ඊට අදාළ විස්තර තමන් සතුව ඇති බවයි එහි නියෝජිතයින් කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. අපේ රෝහලේ මවවරුන් වෙනුවෙන් පැමිණිලි 850ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරා පරීක්ෂණය කරන්න. දක්ෂ නිලධාරීන් කියා ගන්නා ශානි අබේසේකර, නිශාන්ත සිල්වා, ASP තිසේරා මහත්මයා එම පැමිණිලි විභාග කරනවාට වෙනුවට ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරේ ප්‍රතිකරුණ නිදොස් කර නිදහස් කිරීමේ දිශාවට ඒ පරීක්ෂණය මෙහෙයීම. ඒ වෙනුවෙන් ඔවුන් ව්‍යාජ ලේඛන සකස් කර ගරු අධිකාරියට ඉදිරිපත් කරා. ඒකම පොලිස්පතිතුමාට අපි කියනවා අපේ පැමිණිලි සම්බන්ධව වහාම විධිමත් පරීක්ෂණයක් අපින් ප්‍රකාශ ලබාගෙන සිදු කරන ලෙස. මෙවා වෛද්‍යවරයා අත්තරංගුර පත්වෙද්දී ඒ සම්බන්ධව පරීක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා අධ්‍යක්ෂතුමා ඇතුළු රෝවලෙන් පරීක්ෂණ පටන් ගද්දී ඒ වෙන පිට හිටපු රාජසේනාරත්න ඇමතිවරයා දවන්ත ලෙස අධ්‍යක්ෂතුමා පාලනය කරන්න යනවා. එතුමාට විරුද්ධව මත ප්‍රකාශ කරනවා. ඒ වගේම අසාසාලේ ඒ වගේම පැවතිච්චි රජයේ හිටපු DIG මහත්තයා කිස්සිරි ජයරත් මහත්තයා ස්ථාන මාරුම් කරනවා. ඒ වගේම මහින්ද දිසානායක මහත්තයා SSP එතුමාලාට මේ ආණ්ඩුව යටතේවත් යම් කිසි සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් රෝහල්වල අනිකුත් ආයතනවල ජාතීන් වශයෙන් මිනිසුන්ට මෙන්න අසාධාරණකම් නිහඬව සිටීමෙන් තොරව එළිදැක්වීම සඳහා විද්වත් මණ්ඩලයක් රටේ හැමතැනම හැම රෝහලකම ගොඩනැගියවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒකේ මුළු රටේම අපි ඉල්ලා සිටිනවා එවැනි සම්දාන ගොඩනගාගෙන ජාතිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙස. රත්නපුර දලුක්කල වත්තේදී කාන්තාවක ඝාතනය කළ සිද්ධිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ පොලිස් නිලසුනක ලෝලාගේ සහය ඇතිවයි.
දලුක්කර පදිංචි යක්තේගේ සුමනාවතී නැමැති 67 හැවිරිදි එක් දරුමව ගලකින් පහර දී ඝාතනය කර තිබුණා. එම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ පොලිස් නිලසුනක ලෝලාගේද සහය ඇතිවයි. ඒ අනුව ඝාතනයට සම්බන්ධයයි සැකකරන පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට කෙරුණා. ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි කහවත්ත පොලිසිය පවසන්නේ. උමාවේ දේබල්ලන් පිළිබඳ තොරතුරු සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. දේබල්ලන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. කිසිවිටත් උමාවේ ආශ්‍රිතව දේබල්ලන් දුලප උනේ නැහැ. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා උමාවේට අපවිත්‍ර එකතු වෙනවා. දේබල්ලන් මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පුරුදු වී තිබෙනවා. ඒහෙතුවෙන් අනාගතයේ දියබල්ලන් මුළුමනින්ම වඳ වී යනු ඇති බවයි පරිසරවේදීන් පවසන්නේ. සමාජ සංවර්ධනය පිළිබඳ බෞද්ධ ආයතනයේ සමාජ මෙහෙවර වෙනුවෙන් නව තැපැල් මුද්‍රයක් හා මුල් දින කවරයක් නිකුත් කෙරුණා. ඒ කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේදී වයඹ පළාත අනුකාර එච්.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණා. ඇලි වර්ගයට අයත් සුදු කැබැල්ලෑ පැටවෙකු කන්තලේ ජයන්තිපුර ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. මෙම කැබැල්ලෑ පැටියා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයේ භාරදීමිට නියමිතයි. මෙම ප්‍රදේශයෙන් මීට පෙරද සුදු කැබැල්ලෑවෙකු හමු වී තිබෙනවා. යතුරුපැදියක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වවුනියාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතල තුවාල ලැබුවා. මියගිය සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්. ඔහු ගමන් ගත් යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටී ඇත්තේ වවුනියාව සිදම්බරපුරම් ප්‍රදේශයේදී බවයි පොලිසිය සඳහන් කළේ. ආසියා ශාන්තිකර කලාපයේ පෞරාණික ලෝක උරුමස්ථාන වැඩසටහන් සහ ජනතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිමාවට පත් වුණා. සමුළුව දින දෙකක් පුරා කොළඹදී පැවැතුණා. ආරම්භක උත්සවයේ පැවැතුනේ බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. ආසියා ශාන්තිකර කලාපයේ ලෝක උරුමයන්හි වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ලෝක උරුමයන් පිළිබඳ ආයතන අතර අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබීම විශේෂත්වයක්. ආසියා ශාන්තිකර කලාපයේ ලොව දෙවන ලෝක උරුමය ඇති කලාප ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. මෙරට ඇති ලෝක උරුම සංඛ්‍යාව 258කට අධිකයි. කලාපීය වශයෙන් පෞරාණික ලෝක උරුමය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේද බදු සහන ලබා දීම සමග ව්‍යාපාරික අවස්ථා පුළුල් වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණ පෙන්වා දෙනවා. එම්පිරිමුණි නියෝජිතයින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි පරිහානියකට ලක්ව තිබූ බවයි. අපට මේ වසරේ මුල පෞගිය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද විදුලි බල අර්බුදයට සමාන අර්බුදයක් ලබන වසරේදී අපිට දකින්නට හම්බෙනවා. අපි දන්නවා පෞගිය වසර පහක් තුළ කිසිදු විදුලි බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා අපි දැන් සඳහන් කරනවා උමා ඔය වගේ අඩු මුදලකින් විදුලිය නිපදවිය හැකි ජල විදුලි බලාගාර ව්‍යාපෘතීන් පද්ධතියට එකතු කිරීම අවශ්‍යයි. කසල භාවිතා කරලා විදුලිය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ සම්බන්ධව බස්නාහිර ආණ්ඩුකාරතුමිය මේ වෙනුවට පළවෙනි රැස්වීම කැඳවලා ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරන්න කියලා. රජයේ වාහන සංචිතයක් ඇති කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. රජයේ වාහන සංචිතයක් ගැන සාකච්ඡා වෙමින් තියෙනවා. ඉතාමත් හොඳ අවස්ථාවක්. රජයේට වාහන සංචිතයක් තිබුණොත් අපි දන්නවා යම්කිසි ආයතනයක වැඩියෙන් තියෙන වාහන ප්‍රමාණයක් තවත් වාහන අඩු වාහන අවශ්‍ය ආයතනයක් වෙනුවෙන් මුදා හැරීමට නීත්‍යානුකූල මුදා හැරීමට හැකියාවක් එම සංචිතය සැදීම තුළින් ඇති වෙනවා. රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ කටයුතු නිරීක්ෂණය කළා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එහි කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ සොයා බැලුවා. එම අවස්ථාවට කංජතෙල් සංස්ථාවේ වැඩබලන කළමනාකරු ඊ.ඒ.එස්. සෙදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා හම්බන්තොට වරාය අපි හැදුවේ තවත් දශක ගණනාවකට රටේ ආර්ථික මරුමස්ථානයක් හැට. නමුත් ඒ වරාය පෞගිය රජය විකුණුවා. ඒ විකුණුවේ ව්‍යවස්ථාවටත් පටහැනි. ඒ මුළු වරායම විකුණපු රජය තව අවුරුදු පහක් ගියා නම් මම විශ්වාස කරනවා සපුගස්කන්ධ තෙල් පිරිපහදුවත් විකුණලා දායි. බන්ධනාගාරය තුළ CCTV සවිකිරීම කෙරෙහි අවධානය යොමු ඇති බව අමාත්‍ය නිමා ශ්‍රීපාද සිල්වා මහතා පවසනවා.
බන්ධනාගාරය තුල සිදුවන අපරාධ මැඩලීම ආරම්භන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අධිකරණ අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අමාත්‍ය නිබල් සිරිපාලද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක් වුණා. බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලුව අමාත්‍යවරයා නිලධාරීන් සමගද මේ පිළිබඳ සාකච්ඡා කළා. අනතුරුව මාධ්‍යවට අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සුළු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින්නන් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි. නීතිපතිතුමාත් අධිකරණ ක්ෂේත්‍රයත් සමග සාකච්ඡා කළා. අලුත් ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව අපරාධවල ස්වභාවය අනුව පාතාලය, ස්ත්‍රී දූෂණය, සංවිධානාත්මක මිනීමැරුම් ඒ අයට නෙවෙයි, එයින් පරිබාහිරව දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත වෙලා හොඳ කල්ක්‍රියාවෙන් ඉන්නවා. ඒ අය තවදුරටත් මේ බන්ධනාගාරය තුළ රඳවා ගැනීමේ තීරුමක් නැහැ. පොද බන්ධනාගාරය තුළ අපි රඳවා තබන්නේ ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ අරමුණෙන්. ඒ අරමුණ ඉෂ්ට වුණා නම් අපි ඔවුන් සමාජගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම මේ බන්ධනාගාර තුළ ඉඳන් අපරාධ කිරීමට පෙළඹෙන සිරකරුවන් පිළිබඳව, රැඳවියන් පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කිරීම සඳහා මම බලාපොරොත්තු වෙනවා. CCTV කැමරා සෑම බන්ධනාගාරයක් තුළම සවි කිරීමට සිරකරුවන්ගේ මානව හිමිකම් අපි අනිවාර්යයෙන්ම මේ රජය ආරක්ෂා කරන්න ඕනේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk